අරුන්දකට දඬුවම් කිරීමටයි පවසමින් සිය දරුවන්ගේ දැස්වලට මිරිස් කුඩු ගසා නිරුවත් කොට ගස්බෙන්දි පියෙකු ගැන අපට ඊයේ වාර්තා වුණේ හැටන් කුඩාගම ප්‍රදේශයෙන්. අවුරුදු 6 සහ 7 වයස්වල පසුවන පුංචි දියණියත් පුංචි පුතාත් විඳි වේදනාව පිළිබඳව අද දෙනන ඊයේ වාර්තා කොට පැයක් ගත වීමටත් පෙර හැටන් පොලිසිය දරුවන්ගේ පියා අතරංගොඩ ගත්තා. දමුත් බීලල මේ මට ගැව්වා. දැන් කණ්ඩ බෙදාගත්ත එක කණ්ඩේපා කියලා බල්ලර දැම්මා. ඔව්. කෑවිනේ ළමයි මුත් කල් නෑ මම්මත් කෑවිනේ. මේ ළමයිට කණ්ඩ බොණ්ඩ නෑ ගෙවල්වල. මේ ළමයි හොරකම් කරන්න දැන් පුරුදු වෙලා ඉන්නේ. අද උදේ ඉඳන් මේ ළමයි කාලා නෑ. අපි උයන එකේ ඉදුරු වෙන බට්ටික පවා මේ ළමයිට ගෙනල්ලා දෙන්නේ කණ්ඩ. තාත්තා හරියට හිටියා නම් එහෙම වෙන්නේ නෑනේ. ඊයේ අර අතන පොඩි කෝවිලක් තියෙනවා. ඒ කෝවිලේ තමයි එළි වෙනකන් නිදාගෙන ඉඳලා තියෙන්නේ මේ ළමයි. කෑ එළියට ගන්න. මේ අහිංසක දරුවෝ බඩේ දෙන්නේ හැම වෙලේම. අද මේක බීලා දසවද දිනකට දැම්ම එක සැරයක්. මේ ගෑණිව කොණ්ඩෙන් අදගෙන පාරේ ගියදගෙන යන වෙලාව දරු දෙදෙනා සහ මවත් වැඩිදුර විමර්ශන සඳහා පොලිසියට කැඳවා තිබුණා. පියාගේ අමානුෂික දඬුවමට ලක්වෙද්දී වේදනාවෙන් හැඬු දරුවන් දෙදෙනා පොලිසියෙන් ලැබුණු සෙනෙහස මැද සතුටු වූයේ මෙලෙසින්. සැකකාර පියා අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා. මෙම අමානුෂික සිදුවීම සම්බන්ධයෙන් අද දෙනන බිග් ෆෝකස් සරිසනහනේදීද අද අවධානය යොමු වුණා. අපි අද දෙරණ 655 පෙන්වා පුංචි දරුවන්ට සිදුවෙච්ච අකටයුත්ත තමන්ගෙම තාත්තා කරන්න. චතුර අවුරුදු 12ට අඩු ළමේ කරන කිසිම ක්‍රියාවක් වරදක් වෙන්නේ නැහැ. ළමයා කිසිම ආකාරයක හිංසනයට භාජනය කරන්න බෑ. ඒ සිද්ධිය ඔබ ඒක අනාවරණය කරලා තියෙනවා ප්‍රවෘත්තියක් මගින්. ඊට පස්සේ තමයි මේක පොලිසියට ආරංචි වෙලා තියෙන්නේ. හැම පොලිසියකම තියෙනවා ළමා හා කාන්තා කාර්යාංශය 91කයක්. ඉතින් ඔය ඕනෑම තැනකට ගිහිල්ලා මේ සම්බන්ධව උපදෙස් ගන්න කටයුතු කරන්න හැකියාවක් තියෙනවා. මවක හෝ පියකු වීමේ හිමිකම මත දරුවෙකුට මෙලෙස දඬුවම් කළ හැකිද? සමාජයේ බොහෝ දෙනා නොදත් කරුණු කිහිපයක් පිළිබඳ අප නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුගෙන් විමසීමක් කළා. ළමයින්ට ක්‍රූරතර ලෙස සැලකීම කරන අය වෙනුවෙන් අවුරුදු 2-10 දක්වා වන සිරදඬුවමක් නියම කිරීමට, දඩමුදල් නියම කිරීම සහ වන්දි ලබා දීමට පුළුවන්. මෙතනදී ප්‍රශ්නේ මතුවෙන්නේ දෙමව්පියෙකු තාත්තට හෝ මවට තමගේ දරුවාට පහර දීමක් සිදු කළා තමන්ට ඕන හැටියට ඒ දරුවා හදාගත හැකිද. නමුත් කිසිසේත්ම ඒට ඉඩ සත්වයක් නැහැ. අධිකරණයේ තමයි දරුවාගේ ප්‍රධාන බාරකරු.